කොහොමද යාළුවනි? චනෝ අද ඔයාලට අරගෙන ආවේ 2019 තිරගත වෙච්ච එරොටික් ඩ්‍රාමා මූවී එකක්. ඉතින් මේ ෆ්‍රෙන්ච් මූවී එකේ නම තමයි Pure as Snow. තමන්ගේ සුළුමව ආශ්‍රය කරන හැම පිරිමියම තමන් එක්ක ලිංගික සම්බන්ධතාවයක් තියාගෙන ආවොත් මොන වගේ දෙයක් වෙයිද? ඉතින් එහෙම වුණොත් සුළුමව මොන වගේ දෙයක් කරයිද? ඉතින් මේ මූවී එකේ තියෙන්නේ ඒ වගේ කතාවක්. फ्रेंच एरोटिक ड्रामा मूवी का वाला अनिवार्य में बालन नौन मूवी का इतने वैरी वेला वक्त करने तो अभी बालम में खाता वे इस रात मनवाके दिया फेड किया ला इतने काले पाता मत मूवी चैनल सब्सक्राइब कर नेतन दम सब्सक्राइब करके न में एक तो है ना इतने में खाता वे पेरी में हाथ देने इतने ගැනුලා මේක එක ලින්ක් එක සම්බන්ධතාව වැක් තියාගෙන තමයි හදන්නේ ඉතින් අපි බලමු මේ කතාවේ මොන වගේ දෙයක් ඉස්සරහට වෙයිද කියලා මේ මූවී එක පටන් ගන්නේ ක්ලෙයා කියන තරුණ ගැනු ළමයා බාත්รูම් එකේ නාන සීන් එකකින්. එයා ඇඳුම් එහෙම ඇඳගෙන ගිහිල්ලා එයාගේ සුළුමව හම්බ වෙනවා. ඉතින් ක්ලෙයාගේ සුළුමව එයාට උපදෙස් දෙනවා එයා වැඩ කරන හෝටලේ වැඩ කරන්න ඕන විදිය ගැන කියලා. මේ හෝටලේ අයිති ක්ලෙයාගේ තාත්තට. දැන් මේ හෝටලේ මැනේජර් විදියට ඉන්නේ ක්ලෙයාගේ සුළුමව. ඉතින් ක්ලෙයා තමගේ තාත්තගේ හෝටලේ තමයි මේ වැඩ කරන්න හදන්නේ. ඉතින් ඊළඟ දවසේ ක්ලෙයා ජොබ් එකට යන්න කලින් ජොගින් කරමින් ඉන්නකොට එයාව කවුරු හරි ඇවිල්ලා පැහැර ගන්නවා. මේ වෙලාවදී ක්ලෙයා හයියෙන් කෑ ගැහුවත් ළඟපාත කවුරුත් නැහැ ක්ලෙයාව බේර ගන්න. ඉතින් අතරමැද වෙන්නේ කවුරුත් හිතන්නේවත් නැති දෙයක්. මේ ක්ලෙයාව පැහැරගෙන යන කායික ගහක හැප්පෙනවා. මේ සිදුවීම නිසා ක්ලෙයා පැහැරගෙන යන මිනිසයාට සිහිය නැතුව යනවා. මේක අවස්ථාවක් කරගෙන ඩිගීනි ක්ලෙයා මෙතනින් පැනලා යනවා. ඉතින් කැලේ අතුරට දුවගෙන යන ක්ලෙයාව අවාසනාවකට එයාගේ සුළුමව ඇවිල්ලා අල්ල ගන්නවා. ඉතින් යාළුනේ දැන් අපිට තේරෙනවා ක්ලෙයාව පැහැරගත්තේ එයාගේ සුළුමව කියලා. මෙතනදී ක්ලෙයාගේ සුළුමව එයාගේ ඔළුවට තුවක්කුවක් දික් කරලා කියන්නේ "ඔයා මේ තරම් ලස්සන වුණේ නැත්තම් මට මේ දේ කරන්න වෙන්නේ නෑනේ" කියලා. ඉතින් මෙතනදී ක්ලෙයාගේ සුළුමව ක්ලෙයාට වෙඩි තියලා මෙතනින් යන්න යනවා. ඒත් යාළුනේ කැලේ ඇවිදගෙන යන මිනිස්සෙක් මේ ක්ලෙයාව දැකලා එයාව බේර ගන්නවා. සිහින ක්ලෙයා දකින්නවා එයා කැලේ මැද ගෙදරක ඇඳක් උඩ ඉන්නවා. ඉතින් මේ වෙනකොට ක්ලෙයාගේ ඇඟේ එයාගේ යට ඇඳුම් ටික විතරයි තියෙන්නේ. මෙතනට මිනිස්සෙක් එනවා කැමයි බෙහෙතුයි අරගෙන. ක්ලෙයා මෙතනදී මේ මිනිස්සගෙන් අහනවා සුළුමව කෝ කියලා. මේ මිනිස්සයා කියනවා මම කැලේ ඇතුළතදී ගෑනු කෙනෙකුට වැරදි මෙම් වෙඩි තිබ්බා කියලා. ඉතින් ඇත්තටම කලින් දවසේ රැව් වෙලා තියෙන්නේ ක්ලෙයාගේ සුළුමව ක්ලෙයාට වෙඩි තියලා නැහැ. මේ මිනිස්සයා තමයි ක්ලෙයාගේ සුළුමවට වෙඩි තියලා තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා එයාගේ නම පියර් කියලා. ඉතින් මේ වටේට ඇවිදලා බලන ක්ලෙයා දකින්නවා ෆෝන් එකක් තියෙනවා. එයා කෝල් එකක් ගන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී කවුරුත් ෆෝන් එක අන්සර් කරන්නේ නැහැ. මේ වෙලාවේදී වින්සන් කියලා තවත් මිනිස්සෙක් එනවා මේ ගෙදර කිචන් එකට. ඉතින් මේ වින්සන් එයාට තියෙන දක්ෂතා ක්ලෙයාට පෙන්වනවා. ඒ වගේම වින්සන්ගේ සුරතල් බලුපැටියවත් ක්ලෙයාට අඳුනලා දෙනවා. නිදාගෙන ඉන්න ක්ලෙයාව ටික වෙලාවකින් ඇවිල්ලා පිය ඇහැරවනවා. ඒත් එක්කම පිය වගේ තව මිනිස්සෙක් මෙතනට එනවා. ඇත්තම ක්ලෙයාව ඇහැරවලා තියෙන්නේ පිය නෙවෙයි එයාගේ නිවුන් සහෝදරයා. ඉතින් පියගේ මේ නිවුන් සහෝදරයා වෙන බොන්සුවා අසනීපයකින් පැනලා කෙනෙක්. ඉතින් මේ මිනිස්සයා පියට කියනවා ක්ලෙයාව ඉක්මනින්ම මෙහි යවන්න කියලා. පිය ක්ලෙයාට යන්න දෙන්නේ නැහැ. මෙතනදී ක්ලෙයා පියගේ කනට පාරක් ගහනවා. ඉතින් ඒ වෙනුවට පිය කරන්නේ ක්ලෙයාව කිස් කරන එක. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ක්ලෙයා ඉතාරෑ එයාගේ ඇඳුම් ටික ගලවලා නිදා ගන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී ක්ලෙයාට ඇහෙනවා දොරෙන් එළියේ කවුද ඇවිදිනවා වගේ. පහුදා උදේ ඇරෙන ක්ලෙයා දකින්නේ ජනේලෙන් එළියේ වින්සන්ගේ බල්ලා ඉන්නවා. ඉතින් මෙතන වින්සනුත් ඉන්නවා. වින්සන් ක්ලෙයාවත් එක්කගෙන පශු වෛද්‍ය ගවට යනවා බල්ලව පෙන්වන්න. ඉතින් මෙතනින් අපිට තේරෙනවා ක්ලෙයාට මෙතන යන්න වැඩි කැමැත්තක් නැහැ කියලා. මෙතනදී මේ ડોක්ටර් ක්ලෙයාට මලමාල බැල්මක් තමයි දාන්නේ. අපෝ ගෙදර එන ගමන් වින්සන් ක්ලෙයාට කියන්නේ අපි මොන හරි බොන්න අරගමුද කියලා. මේ අතරේ මේගොල්ලෝ යනවා බුක් ෂොප් එකකට. මේ බුක් ෂොප් එකේදී මෙයාලට හම්බ වෙනවා චාල්ස්. චාල්ස් කියන්නේ ටිකක් වයසක මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයාත් ක්ලෙයාට පිස්සු වැටෙනවා වගේ තමයි අපිට පෙන්වන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මේ මනමාල මිනිස්සෝ ටික ක්ලෙයාට මොන වගේ දෙයක් කරයිද කියලා. ඊට පස්සේ වින්සන් සහ ක්ලෙයා බීම එකක් බොන ගමන් එයාලගේ විස්තර කතා කරනවා. ක්ලෙයා මෙතනදී වින්සන්ට කියනවා එයාගේ පොඩි කාලේ විස්තර වගේම අම්මත් මැරුණේ කොහොමද කියලා. ගෙදරට ආවට පස්සේ විල්සන් කරන්නේ එයාගේ වයලින් එක ක්ලෙයාට තෑග්ගක් විදිහට දෙන එක. ඒත් එක්කම මෙතනට එනවා පිය. පිය මෙතනදී කියන්නේ ඔයාද එලියට ගිය නිසා ඔයාගේ නගරේ හැමෝම දන්නවා කියලා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් විදිහට තමයි පිය මේ වෙලාවේදී හැසිරෙන්නේ. ඊට පස්සේ ක්ලෙයා යන ටික වෙලාවකින් පිය ඉන්න තැනට එයාව හම්බ වෙන්න. ක්ලෙයාගෙන් අහනවා එහෙනම් මම මේ යන්නද කියලා. ඉතින් මේ වෙලාවේදී ක්ලෙයාගේ සරාගී සිරුර දකින පිය කරන්නේ එයාව කිස් කරලා එයාත් එක්ක ලිංගිකව හැසිරෙන එක. ඉතින් දවසක් විල්සන්ගේ බල්ලව බලන්න අර බලු දොස්තර එනවා මේ ගෙදරට. එයා කියන්නේ ආදරය සහ පළමු හමුවීම ඇතුළේ තියෙන හැඟීම් ගැන. ඉතින් ටික වෙලාවකින්
මේ දොස්තර යන්න යනවා. එදා රේ නිදාගෙනඳන ක්ලෙයාට ඇහෙනවා මොකද්ද සත්‍යය. ක්ලෙයා එලීට කියලා බලනකොට එයා දකින්නේ මූවි එකක් බල බල ඉන්න පියව. මෙතනට යන ක්ලෙයා පිය ඉන්න තැනින්ම ඉඳ ගන්නවා. ක්ලෙයා මෙතනින් ඉඳගෙන සරාගී වෙමින් පියගේ හැඟීම් අවුට්සන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ දෙන අතර ලින්ක් එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒත් මෙතනදි වෙන්නේ ඔයාලා හිතන්නේවත් නැති දෙයක්. ඉතින් මේ වැඩින් පස්සේ පිය කතා කරනකොට තමයි දැනගන්නේ මේ පිය නෙමේ බොන්සුවා කියලා. ඉතින් බොන්සුවාගේ ලෙඩේ තමයි ගොත ගැහෙන එක. පහුදා උදේ ක්ලෙයා යනවා ජොගින් කරන්න. මෙතනදී ක්ලෙයාට හම්බ වෙනවා ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගත්තු මිනිහෙක් බයික් එක ගේනවා. ඉතින් මේ මිනිහයාට ක්ලෙයා කියනවා එයාට පල්ලියට යන්න උවමනයි කියලා. ඉතින් මේ අමුතු මිනිහයා ක්ලෙයාව පල්ලියට එක් කරගෙන යනවා. පල්ලියට ගිහපු ක්ලෙයා පාපොච්චාරණය කරනවා එයා නිවුන් සහෝදරයෝ දෙන්නත් එකම ලින්ක් එකව හිටියා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්ලෙයා මේ නගරයේ තියෙන කැෆේ එකකට ගිහිල්ලා මේ කැෆේ එකේ වේටර් කෙනෙක් විදියට ජොබ් එකක් අරගන්න එක. ඊට පස්සේ මේ කතාව මීට දවස් 7කට කලින් සිදුවන සිදුවීමක් තමයි අරන් යන්නේ. මේ සිදුවීමෙන් අපිට තේරෙනවා ක්ලෙයාගේ සුළුමව අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියලා. ඉතින් මේ අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන යන මිනිසයා ක්ලෙයාට ටිකකින් කෝල් එකක් ගන්නවා. මේ මිනිසයා ක්ලෙයාට කෝල් කළා කියන්නේ ක්ලෙයාත් එක්ක මේ මිනිසයාට ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ආසයි කියලා. ඉතින් අවසනවට මේ කතාව ක්ලෙයාගේ සුළුමවත් අහගෙන තමයි ඉන්නේ. ඉතින් ආයෙමත් මේ කතාව වෙන්නේ වර්තමානයේට. ක්ලෙයා ජොබ් එක කරන කැෆේ එකේදී ක්ලෙයාට හම්බ වෙනවා චාල්ස් සහ එයාගේ පුතාව. ඉතින් ඔයාලට මතකද යාළුවනේ චාල්ස් කියන්නේ එදා ක්ලෙයාට බුක් ෂොප් එකේදී හම්බුණ මිනිසයා. ඉතින් මේ වෙලාවෙම ක්ලෙයාට හම්බ වෙනවා අර බලු දොස්තරවත්. ඉතින් මේ බලු දොස්තර කියන්නේ ක්ලෙයාගෙන ලොකු හීනයක් එයාගේ හිතේ තියෙනවා කියලා. ඒ වගේම එයා කියනවා ක්ලෙයා මෙයාත් එක්ක ඩේට් එකකට ආවොත් ඒ විස්තරය ක්ලෙයාට කියන්නම් කියලා. ඉතින් ක්ලෙයා කියනවා හරි බලමු කියලා. ඉතින් මේ වෙලාවෙ අපිට පෙන්වනවා ක්ලෙයාගේ සුළුමව වාහනයක් හදවමින් ඉන්නවා. ඉතින් ඇත්තටම යාළුවනේ ක්ලෙයාගේ සුළුමව මැරිලත් නැහැ. ඉතින් අපි බලමු මේ මූවි එකේ දෙන අභිරහස මොකක්ද කියලා ඉස්සරහට ගිහිල්ලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එදාට බලු දොස්තරත් එක්ක ක්ලබ් එකක නටමින් ඉන්න ක්ලෙයාව. මෙතනදී එක මිනිහෙක් ඇවිල්ලා ක්ලෙයාට කරදර කරන්න හදනවා. ඒත් මේකට විරුද්ධ වෙනවා මේ බලු දොස්තර. ඉතින් මේ සිද්ධීන් පස්සේ ක්ලෙයා ආපහු බලු දොස්තරත් එක්ක කායකේ එන ගමන් තමයි ඉන්නේ. මෙතනදී බලු දොස්තර කියනවා එයා ක්ලෙයාට ගොඩක් කැමතියි කියලා. ඒ වගේම ඉතින් ක්ලෙයාත් කියනවා මාත් ඔයාට කැමතියි කියලා. ඉතින් යාළුවනේ මේ බලු දොස්තර එක පාරට මේ කායක නවත්තනවා. ඔයාලා හිතන්නේ මොකක් වෙයි කියලාද? ඔයාලා හිතුවා වගේම මේ දින අතර ලිංගික එකතු වීමක් තමයි මේ වෙලාවදී වෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්ලෙයාගේ සුළුමව එයාගේ වාහනේ මේ නගරයට එනවා. ක්ලෙයාගේ සුළුමව ක්ලෙයා වැඩ කරන තැනට ගිහිලා ඈතින්නම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ක්ලෙයාගේ සුළුමව යන්නේ අර ක්ලෙයා ගිහපු බුක් ෂොප් එකට. ඉතින් මෙතනදි මෙයාට හම්බ වෙන්නේ චාල්ස්ව. ඉතින් චාල්ස් කියන්නේ හරිම මනමාල මිනිස්සෙක්. චාල්ස් මෙතනදි කියනවා ඔයා හරිම ලස්සන කෙනෙක් කියලා. ඒ වගේම චාල්ස් මෙතනදි කියනවා ඔයා වගේම තවත් ලස්සන ගැණු ළමෙක් මේ නගරේ ඉන්නවා කියලා. ඊට පස්සේ මේ සුළුමව යනවා පල්ලියට. ඊට පස්සේ මෙයා පියතුමාට කියනවා මම්මගේ නැති වෙච්ච දුව හොයන මට ඊගෙන තොරතුරක් හොයාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ පියතුමා කියනවා මම ඔයාගේ දුව ගැන දන්නවා මම ඔයාට උදව් කරන්නම් කියලා. දවසක් ගිය වැඩේට ක්ලෙයා එනවා ගෙදර. ඉතින් ක්ලෙයා එනකොට මෙතන ඉන්නවා පියසා එයාගේ නියුන් සහෝදරයා. ඉතින් ඊට පස්සේ ක්ලෙයා මේ දෙන්නත් එක්ක බීලා එකක් සරකි විදියට එයාගේ පියරු අතගාමින් නටන්න පටන් ගන්නවා. ඉතින් පහුදා ක්ලෙයා යනවා ජොගින් කරන්න. මෙතනදී ක්ලෙයාට හම්බ වෙනවා චාල්ස්ගේ පුතාව. ක්ලෙයා අහනවා චාල්ස්ගේ පුතාගෙන් ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් මෙතනදී චාල්ස්ගේ පුතා ක්ලෙයාව කිස් කරන්න හදනවා. ඒත් එක්කම ක්ලෙයා කරන්නේ මේ කොල්ලව තල්ලු කරන එක. ඉතින් මේකට බලන මේ කොල්ලා මෙතනින් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ක්ලෙයාට මේකට හිනා. ඉතින් යාළුවනේ ඔයාලටත් කවදරි මේ වගේ ලිංගික ජීවිතයක් තිබිලා තියෙනවද? ඊට පස්සේ ක්ලෙයා යනවා චර්ච් එකට. මෙතනදී පල්ලි පියතුමා ක්ලෙයා එක් කරගෙන යනවා එයාගේ සුළුමව ගාවට. මෙතනදී බොරුවට ක්ලෙයාව රවට්ටගෙන සුළුමව කියනවා එයාට ආපහු ගෙදර එන්න කියලා. ඒත් ක්ලෙයා මෙතනදී කියනවා මට ආපහු එන්න බෑ මට මේ ගොඩක් යාළුවෝ ඉන්නවා කියලා. ඒ වගේම ක්ලෙයා කියනවා මට දැන් වැඩට යන්න ඕන කියලා. ඉතින් මේ වෙලාවේදී ක්ලෙයාගේ සුළුමව කියනවා හරි මම ඔයාව කායකින් ගිහින් දාන්නම් කියලා. ඉතින් මේ දෙන කායකින් යනකොට මේ කායක එක පාරටම නවතිනවා. ක්ලෙයාගේ සුළුමව මෙතනදී කියන්නේ රෝදෙට මොනාරි විලා වගේ ඔයා පොඩක් බැලලා බලන්න කියලා. ඇත්තටම සුළුමව මෙතනදී හදන්නේ මෙතන තියෙන හෙලින් තල්ලු කරලා ක්ලෙයාව මරලා දාන්න. ඒත් වෙලාවටම මෙතනට එනවා පල්ලිය ෆාදර්. ඉතින් මේ බ්ලැක් හෙල්මට් කාරයා තමයි පල්ලිය ෆාදර්. ඉතින් මෙතනදී බේරෙන ක්ලෙයාව එයාගේ සුළුමව ආපහු එයා වැඩ කරන තැනට අරන් ගිහලා දානවා. ක්ලෙයා වැඩ කරන තැනට එනවා චාල්ස්. චාල්ස් මෙතනදී කියන්නේ එයාගේ පුතා අතින් වෙච්ච දේට සමාව වෙන කියලා. ඒ වගේම චාල්ස් කියන්නේ ඔයා පුතාගෙන තීරණයක් ගන්න කලින් පුතාව පොඩ්ඩක් හම්බෙලා කතා කරන්න කියලා. ඉතින් චාල්ස්ගේ ඉල්ලීමට ක්ලෙයා කැමති වෙලා යනවා පුතත් එක්කන් කතා කරන්න. ඉතින් මේ වෙලාවේ චාල්ස්ගේ පුතා ව්‍යායාම කරමින් තමයි ඉන්නේ. ඉතින්
මේ සරාගේ ක්ලෙයාව දකින චාල්ස්ගේ පුතා පුදුම වෙනවා. චාල්ස්ගේ පුතාට වැටෙන ක්ලෙයා යත් එක්ක සරාගේ විදියට කතා කරලා කිස් එකක් දෙනවා. ක්ලෙයා උත්සාහ කරනවා යත් එක්ක කිසිම තරහක් නැහැ කියලා පෙන්වන්න. ඊට පස්සේ ක්ලෙයා යනවා චාල්ස්ව හම්බ වෙන්න. ක්ලෙයා චාල්ස් ගාවට ඇවිල්ලා කියන්නේ මම මේ ප්‍රශ්නේ විසඳලා තමයි ආවේ කියලා. ඒත් චාල්ස් කියනවා නෑ මම මගේ පුතාට දඬුවමක් දෙන්නම් කියලා. ඉතින් මේ විදියට කියන ගමන් චාල්ස් ක්ලෙයා ළඟටම එනවා. ඉතින් චාල්ස් ක්ලෙයාව කිස් කරන ගමන් එයාගේ කකුල් දෙක ළඟ වැටිලා මට දඬුවම් කරන්න කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ සිදුවීමෙන් ක්ලෙයාට හිනා. එයා මෙතනින් පැනල දුවනවා. ඉතින් ක්ලෙයා බයිසිකලේ පැදගෙන යනකොට ක්ලෙයාට මගදී හම්බ වෙන්නේ බලු දොස්තරව. බලු දොස්තර කියනවා මම යාට ලිෆ්ට් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ ක්ලෙයා බලු දොස්තරත් එක්කන් ගෙදර එනවා. ඉතින් මෙතන ඉන්න විල්සන් එයාගේ බල්ලත් එක්කන්. විල්සන් මෙතනදී ක්ලෙයාට කියනවා අපි ගිහලා මියුසික් ප්ලේ කරමු කියලා. ඉතින් මෙතනදී බලු දොස්තරට ප්ලේ කරන්න වෙන්නේ නැති නිසා ජලසිතුන් බලු දොස්තර වින්සන්ට එකක් දෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වින්සන්ගේ කාමරේ වින්සන්ගේ ක්ලෙයා එකතු වෙලා ප්ලේ කරමින් ඉන්නවා. ඉතින් ඔය අතරේ ක්ලෙයාගේ සුළුමව ඇපල් ගෙඩියකට විසෙන්නත් කරන ගමන් තමයි ඉන්නේ. කවුද ක්ලෙයාගේ සුළුමව ක්ලෙයාව ලස්සන දියල්ලක් ගවට එක් කරගෙන යනවා. ඉතින් මේ දියල්ල ගව නිරවතින් ඉන්නේ ක්ලෙයාගේ ඇඟ මසාජ් කරනවා ක්ලෙයාගේ සුළුමව. මෙතනදී ක්ලෙයාගේ සුළුමවට ඕන වෙලා තියෙන්නේ එයා ක්ලෙයාට ගොඩක් ආදරෙයි කියලා පෙන්වන්න. ක්ලෙයා ඇඳුම් ඇඳගත්තට පස්සේ ක්ලෙයාගේ සුළුමව අර විස එකතු කරපු ඇපල් ගෙඩිය දෙනවා ක්ලෙයාට කන්න කියලා. ඉතින් ක්ලෙයා මේ ඇපල් ගෙඩිය කන්න හදනවත් එකම මෙතන පඳුරක් අස්සේ ඉඳලා එළියට පනින්නේ චාල්ස්ගේ පුතා. ඉතින් මෙතනදී ක්ලෙයාගේ සුළුමව මේ කොල්ලට බනිනවා. ඉතින් ඒ නිසා චාල්ස්ගේ පුතා මෙතනින් යන්න යනවා. පස්සේ ක්ලෙයා මේ විස එකතු කරපු ඇපල් ගෙඩිය ආපහු තියලා චාල්ස්ගේ පුතා පිටිපස්සෙන් දුවනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න වතුර පාරක පොඩි ළමයි වගේ සෙල්ලම් කරනවා තමයි අපිට පෙන්වන්නේ. ඒත් ඊට පස්සේ නම් මේගොල්ලෝ හැසිරෙන්නේ පොඩි ළමයි වගේ නම් නෙවෙයි. ඉතින් මේ අතරේ ක්ලෙයාගේ සුළුමව ක්ලෙයාගේ තාත්තට කෝල් එකක් ගන්නවා. ක්ලෙයාගේ සුළුමව මෙතනදී ක්ලෙයාගේ තාත්තට කියන්නේ ක්ලෙයා ගොඩක් නරක විදියට එක එක පිරිමින් එක්කන් ලිංගිකව හැසිරෙනවා කියලා. ඉතින් මේකනේ ක්ලෙයාගේ තාත්තට ගොඩක් දුක හිතෙනවා. ඉතින් එදා මේ නගරේ තියෙන පාටි එකකට මේ හැමෝම යනවා. ක්ලෙයා ලිංගිකව හැසිර කරපු හැම පිරිමි කෙනෙක් එක්කම මෙතනදී නටන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතනට ක්ලෙයාගේ සුළුමවත් එනවා. මෙතනදී සුළුමව කරන්නේ වයින් වීදුරු දෙකක් අරගෙන එකකට වස කලවම් කරන එක. ඊට පස්සේ ක්ලෙයාගේ සුළුමව මේ වයින් වීදුරු දෙක අරගෙන එනකොට එක මිනිසෙක් ඇවිල්ලා එයාගේ ඇඟේ හැප්පිලා එක වයින් වීදුරුවක් බිමට වැටෙනවා. එයා තේ ඉතුරු වුණ අනිත් වයින් වීදුරුව ක්ලෙයාගාවට අරගෙන ගිහිල්ලා එයා මේක ක්ලෙයාට පොවන්න තමයි හදන්නේ. ඊට පස්සේ ක්ලෙයා සයාගේ සුළුමව නටන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට ක්ලෙයාට පොඩි කලන්තක තියක් එනවා. ඉතින් මේ වෙලාවේදී ක්ලෙයාගේ සුළුමව ක්ලෙයාව එක් කරගෙන මෙතනින් පිටත් වෙනවා. ක්ලෙයාව කාර් එකේ දාගෙන ඉන්න සුළුමව ක්ලෙයාව කාය කින් තල්ලු කරනවා හෙලක් තියෙන තැනකින්. ඊට පස්සේ ක්ලෙයාගේ සුළුමව පල්ලියට යනවා එයාගේ පව් සමා කරගන්න. එයා ඉදිපන්දම් පත්තු කර කර ඉන්නකොට එයාගේ ඇඳුමට ගිනි ඇවිලෙනවා. ඉතින් ඔය විදිහට ජීවිතෙන් වන්දි කිවල තමයි එයාට එයාගේ පව් සමා කරගන්න වෙන්නේ. පස්සේ පිට පෙන්වන්නේ හොස්පිටල් එකක ඉන්න ක්ලෙයාව. ඉතින් යාළුවනේ ක්ලෙයා මෙතනින් බේරිලා. ඉතින් මෙතනට ක්ලෙයාත් එක්කන් හිටපු හැම පිරිමි කෙනෙක්ම ඇවිල්ලා ක්ලෙයාට කිස් එක ගන්න දීලා යනවා. චාල්ස්ගේ පුතා නම් ටිකක් බයෙන් තමයි කිස් එක දෙන්නේ. ඒ වගේම යාළුවනේ කියන්න ඕනේ පල්ලියේ ෆාදර් නම් එයාට කිස් එක තෙනි නලලට. ඉතින් ක්ලෙයාට සීයෙනකට ක්ලෙයාත් එක්ක නිදාගත්ත පිරිමි හත් දෙනාම එයාව වට කරගෙන තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට හිතෙන්නේ ක්ලෙයාට මොන වගේ දෙයක් මේ වෙලාවේ හිතෙන්නේ නැති කියලාද? අපිට පේන්නේ නම් ක්ලෙයා ගොඩාක් සතුටින් ඉන්නා වගේ කියලා. හැබැයි ඉතින් ඔයාලා සතුටින් ඉන්න මේ වගේ දේවල් නම් වැඩි කරන්න යන්න එපා. එක කොල්ලෙක් එක්කත් ඉන්න අමාරු එකේ හත් දෙනෙක් එක්කන් ඉන්නේ කොහොමද? ඉතින් යාළුවනේ අද ඔයාලට චනුව අරගෙන ආවේ ෆ්‍රෙන්ච් මූවි එකක්. ඉතින් මේ මූවි එකේ ටිකක් වෙනස්ම විදිහේ කතාවක් තමයි අද තිබ්බේ. ආල්ට මේ කතාව ගැන මොකද හිතෙන්නේ? ඔන්න ඉතින් ඒ අදහස පාලින් කමෙන්ට් කරන්න ඕන. ඔන්න ඉතින් අමුතුම විදිහේ එරොටික් මූවි එකක් ගෙනාවෙකට චනුවට ට්‍රීට් එකක් විදිහට මූවි එක සබ්ස්ක්‍රයිබ් කරන්නම ඕන. ඉතින් චනුව ආයෙමත් මේ විදිහේ අමුතු මූවි එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.